හොඳයි හැමෝටම තෙරුවන් සරණයි. අපි එකතු වෙලා ඉන්නේ අපේ 15 වෙනි භාවනා වැඩසටහනත් එක්ක මේ අප්‍රේල් මාසේ පවත්වපු. ඉතින් අද අප්‍රේල් 28 වෙනිදා අපේ වැඩමුළුවේ අවසාන දවස වගේම එහෙම නැත්නම් 9 වෙනි දවස සහ අවසාන ධර්ම දේශනාව තමයි අපි යොමු වෙලා ඉන්නේ. හොඳයි, ඒ සඳහා සැදී පැහැදී අපි නමස්කාරයක් එහෙම නැත්නම් සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අයං ධම්ම විනයෝ මහතං භූතානං ආවාසෝ తత్రిమే భూతా సోతాపన్నో సోతాపన్న ఫలసచ్చకిరియాయ పటిపన్నో సకదాగామి సకదాగామి ఫలసచ్చకిరియా పటిపన్నో అనాగామి అనాగామి ఫలసచ్చకిరియాయ పటిపన్నో అరహం అరహంతాయ పటిపన్నో తీతి. శ్రద్ధా శీల సంపన్న అపే యోగావచర యోగావచరేని. ఇతిన్ මේ දින 10ක වැඩමුළුවේ මේ 9 වෙනි දවසටත් අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි ඉස්සරහින් තියාගත්තේ මේ වැඩමුළුවට මේ පහාරාද සූත්‍රය. ඉතින් මේ විදිහට මේ පහාරාද අසුරේන්ද්‍රයා මේ මුහුදේ පෙන්නපු මේ ආශ්චර්යමත් අද්භූත කරුණු 8ක් සහ මේ භාගතුන් වහන්සේ ඒට සමපාතව මේ ශාසනය කෙරෙහි මේ භාවනා කරන එහෙම නැත්නම් ඇල්මක් දක්වන මේ සත්වයන් එහෙම නැත්නම් අපේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස මේ සසර ගැන කලකිරීමෙන් එහෙම නැත්නම් මේ ජීවිතය ගැන යථාර්ථය දැක ගැනීමෙන් මේ ධර්මය මේ සංඝය මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ විශ්වාස කරමින් මේ ප්‍රතිපදාවට හිතලා හෝ නොහිතා හෝ මේකට ශ්‍රද්ධාවෙන් සහසම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මේ වගේ අපි එක ගමනකට පාතබලා ජීවිතේ මේ නිකන් වැස්සට ඉස්කෝලේ ගියා වගේ නෙමේ, දැන් ඉස්කෝලේකට ඇවිල්ලා වගේ නේ භාවනාවකට යෙදී ගතකරනද මේව නැත්තම් විශේෂයෙන්ම දවස් දින 10ක් ඒ ගත කරනවා කියලා කියන්නේ ඇත්තටම අපේ මේ මහාන ජීවිතය ගත්තහමත් ඊටමත් විශේෂ සම්දිස්ථානයක් බවට පත් වුණා නේ. ඒ අපේ ඒ ගිහි ගෙදරින් එහෙම සහ මේකේ ස්ථාවර වීම මේ ශාසනයේ යම් පමණකට ස්ථාවර වීම සඳහා මේ මීතිරිගල නිස්සාරණණයෙන් මේ කරගෙන යන මේ වැඩසටහනට පින් සිද්ධ වෙන්න තමයි. ඉතින් මේ වගේ අපිටත් මේ අපිට හිත හදා ගැනීමේ එහෙම නැත්නම් මේ ශාසනය තුළ අපි කියෝ වගේ විසි නොවි රැඳී සිටීමට පන්නරයක් ලැබුණේ. ඉතින් අන්න ඒ නිසා ඒ කොහොමින් හෝ මේ දින 10ක් මේ අප්‍රේල් මාසේ මේ 2024 වෙනි අවුරුද්දේ අපි මෙන්න මේ වගේ උඩුගම මේ වගේ තැනක අපි ගත කරා කියලා යම් දවසක අර රහතන් වහන්සේලා අර ආපස්සට කල්පනා කරලා බලද්දී අපේ ජීවිතයේ හැරවුම් ලක්ෂය නේ. ඉතින් ඒක පිණිසම එහෙම නැත්තම් ඒක යම් දවසක අපි හැරවුනේ කොතනින්ද කියලා ඒ රහතන් වහන්සේලේ උදාන ගාථාවල සඳහන් වෙනවා නේ. ඉතින් අන්න ඒ නිසා මේ වගේ වැඩමුළු එහෙම නැත්තම් මේ වගේ ප්‍රතිපදාවන් ඉතින් අපිට බොහෝම කැපවීමෙන් කිරීම මේ සසරට එහෙම නැත්නම් මේ මාර්ගයට ලොකු උදව්වක්. ඉතින් මෙහෙම අපි මේ පහාරාද සූත්‍රය මේ ශාසනයේ තියෙන ප්‍රධාන කරුණු කියලා කිව්වොත් වැරදි නෑ. මේ ශාසනයේ මේ අනුපුබ්බ එහෙම නැත්නම් අපි කියනවා එක ක්‍රමයක් සීල සමාධි ප්‍රඥා වගේම ටිකක් විසිතුරු වෙච්ච දැන් කෙනෙකුට සීල සමාධි ප්‍රඥා කියපුවම එකපාර වැටෙනවා අඩුයි. දැන් අපි වගේ බණ භාවනා කරපු බොහොම පරිණත කෙනෙකුට මේ කරුණු 8ත් මේ 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 එකක් ඇතුලේ දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට නිවන කියලා කියපුවාම විමුක්තිය කියලා කියපුවාම එහෙම නැත්නම්
මේ ඉතින් එක 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 ආකාරවලට මේ ශාසනයේ තියෙන මේ විමුක්ති රසය, මේ විරාගය, මේ නිරෝධය, මේ විවේකය නේ. ඉතින් මේ එක එක ආකාරයකට එක පරයන්කයක් තුලින්, එක සක්මනක් තුලින් මේ බොහොම එදිනෙදා කටයුතු වල බොහොම සිහියෙන් යෙදීම තුල අපිට මේක අත්විඳින්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි පටන් ගත්ත අපි නැත්තම් මේ අලුත් පිටිසක් එහෙම නැත්තම් අලුත් කිහිප දෙනෙක් ඉන්න නිසා අපි මුල සිට මතක් කරුවොත් අපි පළවෙනිම සති මාත්‍රයෙන් තමයි එහෙම නැත්තම් සති මාත්‍රයෙන් තමයි මේ ශාසනයට අපි බැහැගන්නේ නේ. සතිය, සිහිය, එහෙම නැත්තම් අවදිමත් භාවය නේ. අපි නානා අරමුණු අපේ මනසට ගලාගෙන එද්දි එහෙ නැත්තම් අපිට හිත තියන්න ඕන තරම් අරමුණු තියෙනවා. නමුත් අපි හිත තියන්නේ බොහොම නිරාමිස, එහෙම නැත්තම් බොහොම උදාසීන, එහෙම නැත්තම් කෙලෙස් අඩුම අරමුණ අපි මේකට හුරු කරනවා කාලයක් තිස්සේ. ඒකට කියනවා අපි පරිකර්ම කරනවා කියලා, සහ අපි ඒකට කමඨහන කියලා කියනවා නේ. ඉතින් අපි කමඨහනක් අපි තෝරගෙන අපිට ගැළපෙන හෝ එහෙම නැත්තම් මුලින්ම මගේ කියන කමඨහනක් හෝ, ඉතින් ඒ කාලෙත් එක්ක අපිට පුළුවන් වෙනවා ඒ කමඨහනට යෙදී ගත කරන්න. ඉතින් ඒ කමඨහන අඳුනා ගැනීම, ඒක තුළ ජීවත් වීම, ඒක හේතුවෙන් මේ ලෝකය, මේ කාම ලෝකය අයින් කිරීම, එහෙම නැත්තම් මොහොතකට හෝ මිදීම ඒ සති ක්ෂණය තුළ. ඉතින් මෙන්න මේ විදිහට අපි පටන් ගන්න මේ සිහියත් එක්ක මේ පටන් ගන්න මේ පටන් ගැනීම තුළ මේ ශාසනයට මේ කෙනා ටිකෙන් ටික ඇතුළට එන ගතියක් අපිට මේ භාවනා ජීවිතය තුළ අපිට පේන්න තියෙනවා. මේ සිහියත් එක්ක මේ සිහිය තුලින් මෙයා ලැජ්ජා බය කියන දේ හදා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ලැජ්ජා බයත් එක්කම මේ ඊතුරු ධර්ම ටිකත්, ඊතුරු සීල, සමාධි, ප්‍රඥා කියන ටිකත් මේ මෙයා මේ හදා ගන්න ගතියක් මේ සතිය තුල තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා සත්තු මරන්න එපා නේ, බොරු කියන්න එපා, ඊළඟට සොරකම් කරන්න එපා. අන්න ඒ වගේ මේ එපා කිය කිය ඉන්න මොහතක, එහෙම නැත්නම් ඇබ්බැහි වලට පත්තලා ඉන්න මොහතක, ප්‍රමාදයට වැටලා ඉන්න මොහතක අපි දෙනවා මේ හුස්ම දිහා බලාගෙන ඉන්නකෝ, වෙන මොකක්වත් කරන්න එපා, මේ හුස්ම දිහා බලාගෙන ඉන්න, මේ කයේ බර මාරු වීම දිහා බලාගෙන ඉන්න නේ. අන්න ඒකත් අපි ක්ෂණිකව අත්දකින්න, එහෙම නැත්නම් ඒ මොහතක අත්දකින්න ඒ නිවනක් හා සමානයි නේ. මේ කාම ලෝකයේ ඇලී ගැලී මේවට ප්‍රශ්න හදාගෙන, මේවට චෝදනා කරගෙන මේ ඉන්න මේ සත්ව సంతාණය මේ කෙනා හුරු වෙනවා මේ මේවා යම් මොහතක මේ සතියට ආපු ගම, මේ ෂණයට ආපු ගම මේ දේවල් කොහෙන් ගියාද කියලා නැහැ. වෙනම මිනිස්සෙක් වගේ, එහෙම නැත්නම් අලුතෙන් ඉපදුනා වගේ නේ. අපි කිව්වේ මේ අලුත්ම මිනිස්සෙක් විදිහට මේ ලෝකෙට බිහි වෙනවා මේ සති මාත්‍රයත් එක්ක. අන්න ඒක තමයි අපේ තියෙන පරිවර්තනය. ඉතින් අඟුලිමාල මහ රහතන් වහන්සේටත් උනේ, එහෙම නැත්නම් ඒ කියන අහිංසකටත් උනේ මේ දේ නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ වගේ ඉතාමත් වටිනා කියන අපිට ප්‍රතිපදාවක් හම්බුණා. ඒ ප්‍රතිපදාවේ තුල මේ එකපාරම මේකේ මේ විමුක්තියක්, නිවනක්, තණ්හා ක්ෂය කිරීමක්, විවේකයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒකට පිළිවෙලක් තියෙන්න ඕනේ, ඒකට ක්‍රමයක් තියෙන්න ඕනේ, ඒකට කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙන්න ඕනේ, ඒකට බණ අහන්න ඕනේ, ඒකට මේ ක්‍රමිකව යන, බොහොම සරලව යන අපිට එදිනෙදා කරන්න පුළුවන්. ඒක පරයංගයකට පමණක් නෙමෙයි, සක්මනකට පමණක් නෙමෙයි, ඒක මේ වගේ එදිනෙදා හැමතැනෙදීම අපිට මේකත් එක්ක යෙදී ගත කරන්න පුළුවන් නම් අපිට මේක ඇඟට පත්තියන් වෙන්න ගන්න නේ. නැත්තම් මේක පත්තියන් වෙන්න අවුරුදු ගාණක් යනවා නේ. ඉතින් අන්න ඒ නිසා මෙහෙම පත්තියන් වෙච්ච පිරිසක් එක්ක මේක කතා කරන්න ලැබීමත් බොහොම භාග්යක් නේ. නැත්තම් වෙහෙසයි, මේ කියන දේ තේරෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ නේ. ඉතින් ඒක මම දැක්කේ ලොකු ස්වාමීන් වහන්සේක පොත්වල කියලා තියෙනවා. අන්න ඒකයි, මේක කරන පිරිසක් එක්ක ඉද්දී අපිටත් මාර ගැම්මක් හම්බ වෙනවා
ඉතින් අන්න ඒක තමයි මේකේ තියෙන වටිනාකම. ඉතින් මෙන්න මේ හේතුවෙන් අපි දිගින් දිගටම අපි කතා කරපුවා මේ ශාසනය රැඳී ඉන්නේ කොහොමද. මේකත් එක්ක අපි නිවනට කලින් මේ සමාජයත් එක්ක ඉන්නේ කොහොමද කියන එක. මේකෙන් අපි දේවල් තේරුම් ගන්න එක. අපි නිකන් කමඨහනක් අරගෙන නේද? එහෙට මෙහෙට විශ් වේලා තමන්ට ඕන දේ නෙමෙයි. අපි ඉස්සලා මේ පිරිසක් එක්ක ඉඳලා ඒ පිරිසේ තියෙන අපිට ගන්න තියෙන දේවල් අරගෙන ඒ පිරිසේ තියෙන සෙනෙහස අපිට ගන්න ඕනේ. ඒක අපි උපයන ලාභයක්. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක. අපිට ඒකත් තියාගෙන අපිට පුළුවන් අපිට හුදකලා වෙන්න හෝ වෙන ඕනම දෙයක් කරන්න. හැබැයි අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආපුවාම අපි එතන හදාගෙන තියෙනවා කල්යාණ මිත්‍ර සම්බන්ධයක් සහ සම්පත්තියක්. අපි එතන ගිහිල්ලා පොඩ්ඩක් කතා බහ කරලා ඒ ප්‍රශ්නෙට උත්තරයක් අරගෙන ආපහු අපි යනවා ආපහු කැලේට. වෙන මේ විදිහට මේ එතකොට අපි කිව්වොත් මේ සුතමේ ඥාන ඒකත් එහෙමයි. අපිට මුල සිට සීලය සම්බන්ධව සමාධිය සම්බන්ධව යම් පමණක හෝ දැනුමක්, ප්‍රඥාව සම්බන්ධව ප්‍රායෝගික භාවනාව වැඩෙන්නේ කොහොමද සහ මේකට කොහොමද සුතමේ ඥාන සමපාත වෙන්නේ, එතකොට කොහොමද මම ඉන්න තැන තේරුම් ගන්න කොහොමද එදවස්සේ අපි කිව්වා ඒකත් එක්ක කොහොමද මේ කමඨහන් වார்த்தාවක් මේක වාර්තාගත කරලා අපි ගාව මේක තියාගන්නේ. මෙන්න මේ වගේ වැඩ ටික අපි මේ ටික ටිකෙන් ටික ටිකෙන් ටික මේවත් එක්ක අපි ඉස්සරහට එන්න ගත්තොත් මේ ශාසනයේ රැඳෙන ගතියක් මේක ඔරොත්තු දෙන ගතියක් තිබුණා. ඉතින් මෙහෙම නැහනේ කවුරුවත් මේ කියන නිහතමානීත්වය එහෙම නැත්තම් මේ සිහිය මේ කියන යෝනිසෝ මනසිකාරය සතිය එහෙම නැත්තම් මේ ධර්මක්ෂවණය කල්යාණ මිත්‍ර සර්වණය සහ මේ ප්‍රතිපදාව මේවට එන්නේ නැත්තම් මොකද වෙන්නේ? අන්න මේකෙන් මැරෙනවා, පා වෙනවා, ගොඩ ගහනවා. මෙන්න මේ විදිහට මේකේ තිබුණා. ඊට පස්සේ මේවා තේරුම් ගත්ත පිරිස අතර මේ ඒක රස ගතියක් තිබුණා. හැමෝම එකයි. ලොක්ෙක් නැහැ මොකෙක්වත්. ඔක්කොම එකයි. ඊට පස්සේ මේකේ තිබුණා ඔක්කොම එකයි තමයි. හැබැයි මේකෙන් කාට හරි කොණිත්තල බැලුවොත් අන්න එතන තිබුණා විරාගයක් තිබුණා. එතන විමුක්තියක් තිබුණා. එහෙම නැත්නම් අපි මේ කැමති මේ විමුක්තියට අපි වෙන වෙන දේවල් වලට නෙමෙයි අපි භාවනා කරලා අපි උඩ යන්නවත් ඒ රශ්මි විහිදන්නවත් එහෙම නැත්නම් නේද වෙන මොකක්වත් නෙමෙයි අපේ කාරණාව වෙන්නේ මේ සබ්බ සංකාර සමතෝ සබ්බෝපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. දන්නේ නැහැ මේක කොහොමද වෙන්නේ කියලා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපිට මේ භාවනාවේදී එන මේ සංස්කාර ගැන එහෙම නැත්නම් මේ අපිට එන ආගන්තුක උපක්ඛිලේශ ගැන එහෙම නැත්නම් කමඨහනට එන බාධා ගැන අපි හොඳ අවධානයෙන් අපි බසුවනොත් අපිට පුළුවන් වෙනවා මේ කියන මේ විමුක්ති රසය తాවකාලික හෝ අපිට මේ තදංග නිබ්බුතිය අපිට අත්විඳින්න. ඉතින් මෙන්න මෙහෙම ගලාගෙන ගලාගෙන ගිහිල්ලා මේකේ අපිට තවත් විශේෂ අවස්ථාවක් විදිහට කරුණක් විදිහට අපි දන්නවා මේකේ මේ රහතන් වහන්සේලා එහෙම නැත්නම් මේ ගුණවතුන්ගේ මේ අඩුවක් වැඩියක් එහෙම නැත්නම් අපි උදාහරණයකට කිව්වා මේ මූදට කොච්චරනම් වර්ෂාව වහිනවද කොච්චර ගංගානම් මේකට වැටෙනවද නමුත් මේකේ මේ ඉතිරි යාමක් පිරී යාමක් එහෙම දෙයක් පේන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ මේ ඒ රහතන් වහන්සේලාගේ ඒ ස්වභාවය ගැන මේකෙදි මතක් කරන්නේ. මේකේ තියෙන මේ නිකන් උඩින් පල්ලෙන් කිව්වට මේකේ තියෙනවා ගැඹුරක්. ඒ කියන්නේ අපිට මේ දියසූලිය මේ රහතන් වහන්සේගේ දකින්න බෑ. අපිට දියසූලියක් තියෙද්දි තියන්න පුළුවන් මොකක් හරි කැරකීමක් හරි මොකක් හරි ක්‍රියාවලියක්. එහෙම නැත්නම් ක්‍රියා ගොඩක එකතුවක්. අපේ ජීවිතය කියන්නේ ක්‍රියා ගොඩක එකතුවක්. කාය ක්‍රියා එහෙම නැත්නම් අපි කියමුත් කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. එහෙම නැත්නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඔච්චරනේ සත්‍යය කියන්නේ. ඉතින් මේ වගේ මේකට මේ නිවන් පුරය කියලා අපි කියන්නේ. නිවන් පුරයට පැමිණේවා.
බුදුන් දැක නිවන් දකීවා නේ මලගෙවල් වල ගහලා තියෙනවා පෝස්ටර් එක ඉස්තරයි නේ එතකොට මේ නිවන එතකොට අර භාගතුන් වහන්සේගේ මේ ධර්ම කරුණ තියෙනවා පොඩ්ඩක් අර හංගලා තියෙන පළක් දේවල් නේ ඒ වාර ධර්ම චක්සෝසය තියෙන ඇත්තන්ට තමයි මේවා පේන්නේ මේකේ තියෙන ගැඹුර මේ රහතන් වහන්සේගේ තියෙන ගැඹුර දකින්නේ කොහොමද ඇයි මේ මේ පිරෙන්නේත් නැහැ ඉතිරෙන්නේත් නැහැ නේ උන්වහන්සේලා මේ ජීවිතේ ලබාගත් දේකුත් නැහැ මේ ගිලිහිච්ච දේකුත් නැහැ මේ රහත් වෙද්දි නේ ඉතින් මේ වගේ අපිට ලස්සනට මේක විස්තර කරන්න පුළුවන් ඉතින් මේ සරලව අපි යන්නේ භාවනාවට අපි මේක මේ දේශනාව කරන්නේ භාවනාව පිණිස හුදු දැනුම පිණිසවත් නෙමෙයි නේ ඉතින් අන්න ඒ නිසා අපි ටිකෙන් ටික මේවත් මතු කරගමු මතු කරගෙන අපි මේ ගමනේ එහෙම නැත්නම් ඊළඟ මේ ආශ්චර්යමත් අద్భుත කාරණාව ඒ විදිහට තිබ්බා මේ මේකේ මේ මහමෝදේ වගේම අපේ ශාසනයේ තියෙනවා මේ රතන නේ අපි ඊයේ සාකච්ඡාවට බඳුන් කරා බොහොම සරලව මේ අපි කමඨහනක් එක්ක කොහොමද මේ නිවන කෙරෙහි නිවන එල්ල කරගෙන මේ භාවනාව යොමු කරන්නේ නේ ඒකට අපි කොහොමද උපයන්නේ එතකොට ඒකෙදි අපි කිව්වා සතර සතිපට්ඨානෙ නේ කය කෙරෙහි සිය පවත් වෙනවා වේදනාව කෙරෙහි නේ සිත් පහළ වීම කෙරෙහි සහ මේ ධර්ම මනසිකාර කෙරෙහි මේ වගේ හිත් පවත්වගෙන මේකත් එක්ක ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම සහ මේ සතර සම්‍යක් ප්‍රධාන සතර ඍද්ධිපාද සත්බොජ්ජංග සහ ආරයෂ්ඨාංගික මාර්ග කියන මේ මේ එකම දෙයක් මේ විවිධ ආකාරයකට කියලා තියෙනවා නේ ඉතින් මෙන්න මේ ඔස්සේ මේකත් එක්ක යෙදී ගත කරන මේ පිරිසක් අන්න සහ මේකේ මේ මහා සත්‍යයොත් මේ මුහුදේ වගේම අපේ භාවනා ලෝකෙත් ඉන්නවා ඒ නේද එහෙම නැත්තම් මේක මේක අසම්පූර්ණයිනේ මේ සාකච්ඡාව නේ මේකේ මුල මැද අග මේ හරියට අර්ථ බෙයන්ජන සහිතව මේ වගේ ගලණයක් තියෙනවා මේකේ මුලක් තියෙනවා ආරම්භයක් තියෙනවා වගේම මැදක් තියෙනවා සහ මේකේ අගක් තියෙනවා මේකේ ඉවරයක් තියෙනවා එහෙම නැත්නම් මේකේ මේ ඉවර කරපු උත්තමයන් වහන්සේලා ඉන්නවා මේ සංසාර දුක නැති කරපු නේ එතකොට මේ ධර්තය නැති කරපු මහා ස්වාමීන් වහන්සේලා වගේම මේ මේ පහාරාද අසුරේන්ද්‍රයා මේ කියන විදිහට මේ මහා මෝදේ යොදුන් 100 200 300 400 500 වගේ ලොකු සත්වයන් ඉන්නවා නේ ඉතින් යොදුනක් කියලා අපිට කියනවා සැතපුම් 16ක් කියලා නේ එක එක ආකාරයෙන් පොත්වල සඳහන් වෙන නමුත් හරි විශාල සත්වයෝ දැන් මේ පරේක්ෂණවලදී දැන් විද්‍යාඥයන්ට හම්බෙනවා ඉතින් මේ කරුණු ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරන තාමත් මේ ලෝකයට බොරු කියන්න එක කාරණාවක්වත් නැහැ මේවා මෙහෙම නෙමෙයි මෙතන කියන්න මේ තාමත් මේ නවීන ලෝකයට මේක හොයාගන්න බෑ නේ ඉතින් අන්න ඒ නිසා හෝ අපි මේ මේකත් එක්ක යෙදී ගත කරද්දී මේක අපිට පේනවා කමඨහන් අපිට ලියද්දී මේ ප්‍රායෝගිකව ලියද්දී මේ මේක ගලන ගතියක් තියෙනවා මේක ඉදිරියට නැමෙන ගතියක් තියෙනවා සහ මේකේ ඉදිරියක් තියෙනවා නේ ඉතින් මෙන්න මේ විදිහට මේ ශාසනයේ මුල මැද අග කෙනෙක් කමඨහන අල්ල ගැනීම සහ මේකේ නිමග්න වීම සහ මේක ඉබේ කරන ගානට එහෙම නැත්නම් අපි කතා කරුවා මේක ස්වභාවික ගලණයකට නේ දක්වා මේක ගෙනියන එක මේක ස්වභාවික ජීවිතයකට එහෙම නැත්නම් තවත් අපි කිව්වොත් මේ මේ බොජ්ජංග මට්ටම් වලට අපි මේ සති සම්බොජ්ජංගය ධම්ම විචේ සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය පීති පස්සද්දි සමාධි සහ උපේක්ඛා ඒ එතකොට බලන්න මේ උපේක්ඛා සම්බොජ්ජංගයේ තියෙන ලස්සන නේ අපිට මේක දකින්න පුළුවන්ද මේ හිතාගන්න කොහොම එකක්ද කියලා මේ උපේක්ඛා සම්බොජ්ජංගය නේ සමාධි සම්බොජ්ජංගය නේ සති සම්බොජ්ජංගය ධම්ම විචය විරිය ප්‍රීතිය නේ ඒ වගේ දේවල් අපි ජීවිතේට මේ වගේ තියෙද්දි ඇත්තටම නිකන් රහත් වුණා වගේ තමයි ඉතින් නේ
එකෙන අපේ මේ මේ වගේ මේ බිඳුව නේ අපිට බිඳුවේ ජීවත් වීම නේ එතකොට හරි ලේසි නේ ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ නිවන එහෙම නැත්නම් මේ ධර්මය මේ විදිහට යොමුක් වෙන්නේ එහෙම නැති වුණොත් අපි අපේ පරයන්කය තුල අපේ සක්මන තුල අපි තාමත් මේ මමයත් එක්ක නම් මේ කටයුතු කරන්නේ නේ අපිට කොහොමද සුද්ධියක් ලැබෙන්නේ නේ එහෙම නැත්නම් මේ මේකෙදී අපිට ඉදිරියට යන්න යන්න නේ මේකේ මේක කෙරවලක් පේන්නේ නේ මේ මේ ගන්න මේ අරමුණු වල මේ අපි අඩේට තියාගත්ත මේ කමටහනත් මේ මේකේ කෙරවලක් පේන්නේ මේක එක එක දෙයට පරිවර්තනය වෙනවා එක එක විදිහට බෙදිලා කැඩිලා බිඳිලා යනවා නේ එතකොට මේ මේකත් එක්ක සිටීම සහ අනිත් පැත්තේ අපි මතක් කරගත්තා මේ මේ මමයට මේ වැටෙන පොහොර නේ ඒක යම් අඩුවක් තියෙනවා නමුත් අපි මේකත් එක්ක ගත කරන ස්වභාවයක් මේකත් එක්ක ඉන්න ස්වභාවයක් අපිට මේ භාවනා ලෝකයේ තුල මේ ඉන්න ගතියක් එහෙම නැත්නම් මේකත් එක්ක ගත කරන ගතියක් අපිට දකින්න තියෙනවා නේ කොච්චර කරත් මේ මමයා කොහොම හරි මේ සක්ක ගහන ගතියක් අපිට පේන්න කරන්න තියෙනවා ඉතින් මෙන්න මෙහෙම මේ යෝගාවචරයෙන් මේ භාවනා කරගෙන ඉස්සරහට යද්දි මේ යම් දවසක හිතුනොත් යම් දවසක අපිට තේරුනොත් සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්තදී දුක්ඛේ ඒස ධම්මෝ විසුද්ධිය නේ එතකොට මේ සබ්බ සංඛාර සමණය නේ එතකොට මේ එහෙම නැත්තම් අපි කිව්වා මේ සබ්බේ සංඛාරා මේ ස්වභාවය අපි කොහොමද මේ ස්වභාවික මනසක් තුළ දකින්නේ නේ නැත්තම් මේක කිව කිව ඉන්න පුළුවන් නේ එතකොට මේ සබ්බේ සංඛාරා නේ ම කොහොමද අපි මේ සරලව අපේ ජීවිතයට එකතු කරගන්නේ නේ ඉතින් මේක මේ මේ කෙරෙන වැඩේ නැත්තම් අපි කිව්වොත් මේ ගේ හදන වඩුවා ඒ ලස්සනට ගේ හදාගෙන යනවා වැඩේ. මේ ජීවිතයත් හදනවා. නේ ඊළඟ ජීවිතයත් එන්න ගියාමත් හදනවා. මේ වැඩේ ලස්සනට යනවා. නේ. හැබැයි මේක දැක්කොත් මේ සබ්බ සංඛාර මේ සමතය. එහෙම නැත්නම් මේ සබ්බූමති පටිනිස්සග්ගය. මේ තණ්හක්ෂය වීම, විරාගය, නිරෝධය. නේ. අපි කොහොමද මේ එක පරයන්කයක් තුල එහෙම නැත්නම් කිව්වොත් වෙන විදිහකට මේ මමයාගේ තියෙන ගෙවි යාම දැන් අපිට පළවෙනිම කාරණාව තමයි මේ මමයා කියන එකව අල්ල ගැනීම නේ එතකොට මමයව අල්ලගෙන මෙයාත් එක්ක කාලයක් ඉඳලා නේ මේක එකපාර මේ අයින් කරන්න බෑනේ ඉතින් මමයා අපිත් එක්ක එහෙම නැත්නම් මේක අල්ල ගන්න කාලේ ලොකු යුද්ධයක් නේ ඇත්තටම මේකත් ඇවිල්ලා යුද්ධයක් නේ මේක කොහොමද පරිස්සමට කරගන්නේ නේ මේ යුද්ධේ ඉතින් අපි ඒකට තමයි මේ සමාධියක් වඩන්නේ නේ ඒක තමයි මේ සීලයක් රකින්නේ නේ එහෙම නැත්නම් අපි කියනවා මේ සීල විසුද්ධියක් දක්වා අපි ගමන් කරන්න නේ චිත්ත විසුද්ධියක් දක්වා මේ ගමන මේ ගෙනියන්නේ නේ එහෙම නැති වුණොත් අපිට කවමදාක්වත් මේ මේ සංසිඳිච්ච එහෙම නැත්නම් අපි කියනවා මේ සාගරය නේ අපිට පතුල පේන්නේ මේ කැළඹිච්ච මොහතක ඉතින් මේක කොහොමද අපි මේ නිවා ගන්න අපිට කවමදාක්වත් මේ පෙරහැරේ අපිට මේ අහලා තියෙනවා ඔබ මේ පෙරහැරේ නටනට යද්දී අපිට පුළුවන් ද මේ පෙරහැර බලන්න දකින්න නේ අන්න මේකම තමයි මේ අපි මේ කතා කරේ නේ අපි මොකක් හරි ක්‍රියාවක අපි ඉද්දි අපි ඒකත් එක්ක තමයි ඉන්නේ නමුත් ඒක අපිට දකින්න පුළුවන් නම් නේ ඒකට අපි කිව්වා පටිවිපස්සනාව කියලාත් කිව්වා නේ මේ මේක දකින්නවා නේ සම්පූර්ණ පෙරහැරම නේ ඒකට බොහොම සරලව අපි පටන් අරගෙන මේක කෙරීගෙන කෙරීගෙන යද්දි මේක ගෙවිගෙන ගෙවිගෙන යද්දි මේ භාවනාව එහෙම නැත්නම් අපි කියනවා මේක නීරස වේගෙන යද්දි අපි කොහොමද අවදිමත් වෙන්නේ නේ ඉතින් මෙන්න මේ විදිහට අපි මේ
එහෙම නැත්තම් මේ සබ්බ සංකාර නේ. එතකොට සබ්බේ සංකාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අන්න මේ මේක මේ ප්‍රඥාවෙන් දැකීම නේ. එහෙම නැත්තම් අපි මේ මේ පුරුදු කරගෙන යන යෝනිසෝ මනසිකාරය කියමුකෝ නේ. අන්න මේ යෝනිසෝ මනසිකාරයට හසු වීම නේ, මේකට තමයි අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේක මොකද කරන්නේ? මේක සක්මනේදීත් දකින්නවා, මේක පරයන්කේදීත් දකින්නවා, මේක එදිනදා ජීවිතේදීත් දකින්නවා. අන්න එහෙම වුණොත් මේ මනුස්සයට මොකක් වෙයිද? අන්න ඒක තමයි මාර්ගය කියන්නේ. මේ මේ විදිහට මෙතනට ගත්තොත් මේ මනුස්සයට මොකක් වෙයිද? අන්න එච්චරයි. අපි මේ අනම් මනම් කතන්දර නේ. නමුත් අපි කොහොමද මේ මෙතනට ගන්නේ? ඒකත් නිකන් නෙමෙයිනේ, මේ ස්වභාවිකව නේ, ස්වභාවික ගලණයක් එක්ක. ඉතින් අපිට අපි දන්නේ අපි අපි කලින් කතා කරා වගේ අපි දන්නේ මේ ජීවිතේ අපිට කරන්න පුළුවන් මේ විදිහ කියලා නේ. නමුත් අපි මේකට නේ දර ටික ලං කරනවා නේ, අවශ්‍ය ඒ කාරණා ටික මේකට ලං කර කර පිඹ පිඹ නේ ඉන්නවා. කොහෙලා හරි ඇවිලෙන්නේ නැත නේ. එතකොට යාන්තම් යාන්තම් මේක මේකට ලං වෙන්න අන්න පොඩි සලකුණක් එනවා. දැන් මේ ලං කරපු ගිනි ගොඩේ මෙන්න දුම් දානවා. අන්න දැන් පොඩි සතුටක් එනවා. එතකොට මොකද්ද අපිට තේරෙන්නේ? අන්න දැන් ගිනි ගන්න ළඟයි. අන්න ඒ වගේ මේ යෝගීන්ට මේ මේ පොඩි පොඩි අපිට තැන් අපිට ජීවිතේ හම්බෙනවා නේ. ඒවත් එක්ක මේ කාගෙන එහෙම නැත්තම් මේවත් එක්ක මේ ලැබෙන ලැබෙන මේ අත්දැකීම මේ සබ්බේ සංඛාරා අනත්තාදී යදා පඤ්ඤාය පස්සති. ඉතින් මේ මේ දේවල් මේ විශේෂයෙන් මේ බණ වුණා කෙනෙකුට නිකන් කාලෙත් එක ගාලල් නැහැ. මේ නැත්තම් මේක නිකන් අයියෝ මොනවා කියනවද මන් දන්නේ නැහැ. මේ වචන ගොඩක් එහෙටයි මෙහෙටයි දවස් 9ක් තිස්සේ මේ පා වෙලා තියෙන්නේ නේ. ඊට පස්සේ අර මේ මේ දේවල් දන්නවා මේක මහා ලොකු දෙයක් නෙවෙයි, හරි චූටි දෙයක්. මේ වචන වලින් මේ අභිධර්මයෙන් අනම් මනම් ඔය කොළවා කොච්චර කැරකිලා කිව්වත් එකම දෙයක් කියන්නේ. හැබැයි මේක ලස්සනට ඉතින් අර මේක එක එක ක්‍රමවේදයක් ඔස්සේ අපේ මනස යවන්න පුළුවන් වුණොත් නේ. නැත්තම් මේක නීරසයිනේ. මේක ගමන නීරස, ඒක වෙනම කතාවක්. මේක ක්‍රමෙත් නීරස වුණොත් නේ. නේ මේක තියෙනවානේ විමුක්ත ආයතන පහක් තියෙනවානේ නේ. නේ එතකොට භාවනාව එකක් නේ, බණ ඇහිම එකක්, බණ කීම එකක්, සජ්ජායනා කිරීම එකක්, සහ ඒක මෙනෙහි කිරීම තව එකක් නේ. අන්න ඒකයි අපි මේ වලින් කොච්චර වැඩ ගන්නවද. ඇත්තට මට හිතුනෙත් ඒකයි, අපි මේ වලින් කොච්චර වැඩ ගන්නවද නේ. අර මේ සජ්ජායනා වගේ, එහෙම නැත්නම් අපි කියමුකෝ සුතා දතා වාචා පරිසිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්දා නේ. අපි ඒ බණක් අහලා දැන් අපි කියමුකෝ මේ පහරාද සූත්‍රය. දැන් අපි මුලින් ඉඳලා මතක් කරලා දැන් කටපාඩම් වෙන්න ඕනේ නේ. කටපාඩම් මේක ලස්සනයි උදාහරණත් එක්ක නේ. එතකොට ඒක මතක තියෙනවා අපිට. ඉතින් ඒ වගේ සප්ත විසුද්ධිය අන්න ඒ ටික මතක හිටිනවා නේ. ඊට පස්සේ ඔය වගේ අපි අපි කියපු සූත්‍ර නේ, අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා තව අර වම්මික සූත්‍රයක් වගේ අරගෙන ඒ විදර්ශනාව පැත්ත තව පොඩ්ඩක් උඩට අරන් තියන්න. එතකොට ඒත් එක්කම තමා දැනගන්න ඕනේ මේ විදර්ශනාව පැත්ත වැඩි වුණ ගමන් මේ මනසේ තියෙන විතරක ගතිය වැඩි වෙනවා. නිකන් එකතැන රේස් වෙන ගතියක් මේකේ තියෙනවා. එතකොට මොකද්ද කරන්නේ? එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ මේකේ ආයමත් මුලේ ඉඳලා මේ හුස්ම රැල්ලට දාලා ඒකත් එක්ක ඉන්න. අන්න ඒකනේ අපි මේ මේ උපයන්නේ. මේ මොකක්වත් නෙමේ උපයන්නේ. මේ උපයන්නේ අපිට මේ ඉස්සරහට යද්දි මේ ඕන දේවල් නේ. මේක වශී කරලා තියෙද්දි නේ දැන් වෙන්නේ මේක මේ 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 අපි පුරුදු කරගන්න ආයුධයට ඇලෙලා ඉන්න ගතියන්නේ තියෙන්නේ නෑ. මේක මේක හුරු කරලා ඊළඟකට ගියා. මොකද මේ ටික එක තැනකට එකතු කරගන්න ඕනේ. මොකද අපේ කරන වැඩේ වෙනම වැඩක් තියෙන්නේ මේ. ඒකට උදව්වක් දැන් මනසේ මේ කචල් බචල් වැඩි වුණොත් නැග්ගාල මේ 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 මෙහාට දැම්ම.
ටක්ගාන සක්මනකට ගිය. මේ එය තීරණය කරන්න ඕන දැන් දැන්නම් මේකත් එක්ක හිටිය ඇති. දැන් මේක ගසල දාලා නැගිටින්න ඕන. මේ ඒ වගේ මේ තමාට මේක බලන්න කොච්චර කාලයක් ඇයිද මේක තමාගේ අතට ගන්න. මේ 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 භාවනාව තමාගේ අතට ගන්න කොච්චර කාලයක් ඇයිද? දැන් වෙන්නේ මේ භාවනාව අපි වතට අරන් ඉන්නේ. ඈ භාවනාව මේ අපිව මෙහෙම කපලයි. හරි. අර අර බුදුරණන් වහන්සේ කිව්වා වගේ යන්න එළියට එන්න. යන්න එන්න. එහෙම තමයි අල්ලන්නේ. හරි. අපිත් කරනවා. හරි යනවා. එනවා යනවා එනවා වෙයි. එක වෙලාවක ගහලා දාන්න මේකට. මේකටත් අපි අහුවෙලා ඉන්නේ. මේක තේරුම් ගන්න මේ අපි කිව්පු පමණින් බෑ. මේකත් ගෙදර ගිහිල්ලා නේ බොහොම නිවේ සැනසෙල්ල ඉඳලා නේ දැන් හම්මෝ කියලා මෙතන යන්න එපා නේ. හම්මෝ ඇති හන්දන් තවත් 10ක් ඉවර කරා නේද? ජීවිතේ මොකක්ද අර තියෙන්නේ මේ පින් පොතේ නාග ගල තවත් 10 ලියාගත්තා. එතකොට හරිනේ කවුද ඉන්නේ මේ මේ යමපල්ලමේ? ඈ කවුද නම? ඈ යමරාජ්ජුරු. ඒ යමරාජ්ජුරු ගාවට ගිහලා පෙන්නන්න බලන්න මෙහෙම. දවස් 10යි. පොඩු ගාව නිග්‍රෝදලෙවි. අප්‍රේල් මාසේ. ඈ ඇතිනේ 10ක් විතර කරගත්තා නම් ටක් ගලපත පෙන්නන එක විතරයි තියෙන්නේ. හරි. යන්න. නේද? ඉතින් මෙන්න මේ විදිහට මේ 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 භාවනා කරන හොඳට කමටහන් ලියන මේ මේ ඇත්ත මේ කරන දේවල් හිනාවට කාරණාවක් නෙමෙයි. නේ? ඒ වගේ අපිට කොහොමද මේ ආත්ම විශ්වාසයක් ඇති වෙන්නේ? අපිට ආත්ම විශ්වාසයක් ඇති වෙන්නේ කොහොමද? ඒ වගේ ආත්ම විශ්වාසයක් මේ වෙන මොකක්වත් ඕනේ නැහැ. මේ සිහිය විතරක් හොඳට ඕම ඇති. ඈ මේ කරන කමටහන මේකට මොන දැහිම වෙන මොකක්වත් ඕනේ නැහැ. නේ එහෙම නැත්නම් අපි කරනවා මේ මොකද්ද සතර මොකද්ද සතර කමටහන මෛත්‍රිය. ඒකට මොකද්ද කියන්නේ? නෑ ඒකට මොකක් හරි වචනයක් කියන චතුරාරක්ෂක භාවනා කරලා ඔක්කොම කරලා තමයි පටන් ගන්න මේක. ඒ චතුරාරක්ෂක භාවනාය ඔක්කොම කරලා දා මේකට පටන් ගන්න. දැන් නම් ඉතින් මේක ඔල්ල එහෙම නෑ. නේ ඒක දැන් ඉතින් එහෙම ඕනේ නැහැ. ඩග්ගා මේකට ආයේ සීල සමාදන් වෙන්නවත් මේක අපි දැන් මේක හුරු කරලානේ තියෙන්නේ. මේ මුලින් තමයි ඉතින් සීල සමාදන් වෙලා නේද? අනම් මනම් කරලා මේක පිහිටවල කරන්නේ. නේ දැන් එහෙම නැහැ. දුක් ගාලා තිබ්බ මේ මේ මේක තිබ්බ ගමන් වැඩ. වැඩ යනවා. ඉතින් ඇත්තටම මම ඉගෙන ගත්ත ඒ දේ තමයි මේ මේක මේක පුළුවන් තරම් මේක එදිනදා කටයුතු වලට දාගත්තොත් මේක හිතා ගන්න බැරි දිනුවක් තියෙනවා. අපි කියමු මෙහෙම පරයන්ක සක්මන් 100ක් කෙරුවත් මේ එක වෙලාවක මේ ධර්මතා ටික අපිට මේ කාත් එක්ක හරි කතා කර කර ඉද්දි වැඩක් කර කර ඉද්දි නේ මේ දේවල් ස්වභාවිකව අපිට දකින්න පුළුවන් වුණොත් නේ එතන ඉඳලා අපිට මොකද එතනනේ මේ ප්‍රශ්න ටික ඔක්කොම ඇති වෙන්නේ නේ. අර මේ හොද හොද මඩේ දානවා වගේ තමයි මේ කොච්චර භාවනා කරලා එළියට ගිය ගමන් දාලා ගාලා ඉවරයි. ඒ වගේ එක ලකුණක් අරගෙන ඒක අරන් යනවා මේ චාරිකාවේ නේ. ඉතින් මෙන්න මේ විදිහට එහෙම නැත්තම් අපි සඳහන් කරපු මේ සබ්බේ සංඛාරා මේ මේ සියලුම සංස්කාර දැන් එතන අපි සබ්බේ සංඛාරා කිව්වනේ. දැන් එතකොට මොකද්ද මේ සංස්කාර කියන්නේ? මොකද්ද මේ සංස්කරණය? කවුද මේ සංස්කරණය කරන්නේ? මේ සංස්කාර කියන වචනයට අපි ගියොත් කවුද මේ සංස්කාර කරලා දෙන්නේ? මේ මෙන්න මේ ගෑණි, මේ ඉන්නේ මිනිහා, ඈ මේ ඉන්නේ ගහක්, මේ තියෙන විත්තියක්, මේ විදිහට මේ වෙන් කරලා මේ මේක මේ නිකන් මවල වගේ පෙන්නන්නේ කවුද මේ? මේ නැත්තම් මේ මොකක්වත් නැහැ. බටවි ආපෝ තේජෝ වායෝ, මේ වන්න ගන්ධ රස ඕජා නේ. එහෙම නැත්තම් වේදනා සංඥා සංකාර විඥාන මේ මේ නාම ධර්ම සහ රූප ධර්ම ගොඩක් තියෙන නැතු මේ දැන් අපිට මොකද්ද පෙන්වන්නේ මේ නේ? මේක මේ මේ මේක ලෝකයක්, මේ තව ලෝක තියෙනවා නේ,
මේ මේ ගෑනියෙක් මේ පිරිමියෙක් මේ 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 මතම අපිට මේ දෙන ලනු මේක මේ මේක මම මෙහෙක මේ උඩුගම අරේ ගෙදර ඕවා තමයි දැන් ඉතින් ඉස්සරහට තියෙන පාඩම් එකපාර යන්න බෑ පිටිකෙන් ටිකේ ටිකෙන් ටිකේ මේවා හිමීට ඔලුවට දාන ඔක්කොම ඔලුවට දාන දාලා මේකෙන් හිමීට හිමීට ඇදලා ඇදලා ගන්න එක 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 ඇදලා ඇදලා ගන්න හිමීට හිමීට එක එක අරන් බලන්න භාවනා කරන්න මේක පුරුදු කරන්න අර කියන්නේ භාවිතා බහුලී කතා නේ එතකොට අපිට පුළුවන් වෙනවා මේ නාමං සබ්බං අන්වභවි නාමෝ බිහියෝන විජ්ජති නාමස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමං වගු නේ මේ නාමයත් එක්ක මේ ලෝකයා විඳින දුකක් නේ අර කියනවා කටුකුරුණ දෙවිස්වාමීන් වහන්සේගේ ඒ දේශනාවලියේදී මේ නමක් නැති එකක් කියලා හරි ඒකට දානවා නමක් දානවා නමක් නැති එකක් කියලා හරි නේ ඒ අපේ එක්කෙනෙක් හිටියා මේ මාම කෙනෙක් අපි කියමු කැලේ එකක් දන්නේ නැත්තම් ඒ මාම කියනවා මේක මේ කැලේට මේ එහෙම නැත්තම් මේකට මේ ආවේණික වෙච්ච ගහක් මේක නේ මේක ලංකාවට ආවේණික වෙච්ච ගහ ඒකට නමක් නැහැ ඒ මිනිහා දන්නේ නැහැ මේකට නම මේක ආවේණික ගහක් කියලා කියනවා නේ අන්න ඒ වගේ බලන්න අපි කොච්චර මේ පැටලිලා තියෙන්නේ මේ ගැටේ ලියන්න නම් නේ මෙහිට බලන්න මේ පොතක් පෙරලලා බලන්න නේ එහෙම නැත්තම් මේ බොහෝම අපිට විතර්ක වලින් බාධාාවක් නැත්තම් බලන්නකෝ ඒකනේ අපි මේ සමාධියේ තියෙන ප්‍රයෝජනේ නේ කාමයෙන් කරදරයක් නැහැ නේ අකුසලයෙන් කරදරයකුත් නැහැ බොහෝම ඉදහසේ ඉන්නවා ඉඳලා මොකද්ද කරන්නේ මොකක්වත් නැහැ උඩ බලාගෙන ඉන්නවා වැඩේ අමතකයි එතනදී ගියාට පස්සේ මේ මේ මොකටද මේ අයියෝ මේ දුකයි 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 අයියෝ කී කී එනවා නේ බඩ ගාගෙන එනවා ඇවිල්ලා මෙතනට ගියාට පස්සේ මේ මොකක්වත් මතක නැහැ ආවේ මොකටද කියලා මතකත් නැහැ කරන්නේ මොකද්ද කියලා මතකත් නැහැ සබ්බේ සංඛාරා මොකක්වත් මතක නැහැ ඊට පස්සේ මැරෙද්දි තමයි මතක් වෙන්නේ ඉතින් ඔක බය එහෙම් මෙහෙන් මේ සීතල වේගනේද්දි ඈ අර මෙහෙන් කටු ගහද්දී කට්ටිය වටේ පිටාවේ අඬද්දි තමයි මතක් වෙන්නේ අයියෝ නේ එතකන් තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියන එක නේ අන්න ඒ වගේ මේ මෙතනදී අපි එතන අපිට දකින එහෙම නැත්නම් අපිට මේ එළඹ තියෙන මේ ස්වභාවය තුල අපිට මේක දැක ගන්න පුළුවන් වුණොත් මේ මෙයා දෙන ලනු නේ දැන් ගෙදර ගිහලා ලියන් එන්න ඕනේ මේ මායයා දෙන ලනු මොනවද කියලා මේ මේවා අපිට දෙන ලනු කියලා පොතුත් බලාගෙන අපි ඒ පොතට එකතු කරගන්න කමටහන් පොතට ලනු මොනවාද අපිට දෙන ලනු අපිට හම්බෙන ලනු භාවනා කරද්දි නේ කොච්චරනම් අපිට දේවල් ප්‍රායෝගික අපේ තියෙන බඩක් නැහැ මේ පොත් එක ලියන්නේ නේද නෑ ඒක සබාවකට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන විදිහට නේ එතකොට මේ මේ නාමයට මේ වසඟ වෙච්ච ගතියක් මේ නම් දාලා ලෝකයා මේ වෙන් කර කර ඉන්න ගතිය නේ මේ මේකේ තුල තියෙනවා නේ එතකොට මේ තියෙන සමාධිමත් මනසකට මෙන්න මේ කාරණා ටික මේ ටික ටික මේ මේ දේවල් තේරෙන්න ගන්නවා නේ එතකොට මෙන්න මේ කියන මේ හේතන් සන්තං හේතන් පනීතං යදිදන් සබ්බ සංකාර සමතෝ නේ මේ ශාන්ත මේ ප්‍රනීත මේ ස්වභාවය එතකොට මේ මේ මට්ටමට එන්න නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතයක් දැන් අපි මොකද්ද හොයන්නේ සබ්බ සංකාර සමතයක්ද හොයන්නේ නෑ එන සංකාරය එල්ලෙනවා එන්නේ එන්නේ දැන් ඊට වඩා හොඳ එහෙම නැත්නම් ඊට වඩා සියුම් එහෙම නැත්නම් වෙනස් එහෙම නැත්නම් ඒක සුඛයක් සහිත ආලෝකයක් සහිත මොකක් හරි සහිත එකක් එනවනම් ඒක ගාලා එල්ලෙනවා ඊට පස්සේ ඉතින් පොල්ලෙන් ගහනවා ඕක සංකාරයක් මේක මේ හදලා දෙන දෙයක් මේක අපිට මේ ලෝකේ නවත්තන්න තියෙන දෙයක් කියලා කොච්චර කිව්වත් ඒක තේරෙනවද මේ සබ්බ සංකාර සමතයකට අපි යන්නේ මේ සබ්බ සංකාර සමයකදී විතරයි මේ දුක නැති වෙන්නේ නැත්තම් ඉතින් මේ අඩඩා ඉන්න එක විතරයි කරන්නේ කිසිම තේරෙමක් නැහැ එතකොට මේ සබ්බ සංකාර සමතය
නේ ඒකෙදි මේ කාය සංකාර වෙන්න පුළුවන් වචී සංකාර වෙන්න පුළුවන් නේ මේ එන මනෝ සංකාර වෙන්න පුළුවන් නේ මේක හොඳට දෙන්න ගෙවෙන්න දෙන්න මේක එන එන තැන මේක සංකාරයක් බව දැක ගන්න ඇත්තට මේක දැකගත්තා නම් ඒක තමයි ඇත්තටම අමාරුම වැඩේ මේක සංකාරයක් කියලා තේරුම් ගන්න එක අපි දගෙන දුවේ පුතේ ඉඩමක් නේ මොකක් හරි අපිට සුඛයක් අර එකක් මේකක් දෙන දෙයක් විදිහටනේ නේ ඒක තමයි මේ සසරේ මේක මේ පුරුදු වෙලා තියෙන්නේ නේ ඉතින් මෙන්න මෙහෙම ඉතින් ගොඩාක් කරුණු අපිට එක තැනකට එකතු කරන්න පුළුවන් නේ ඉතින් මේකෙදි වෙන්නේ අපිට මේ සබ්බ සංඛාර සමතයකට අපිට ගියේ නැත්තම් එහෙම නැත්තම් මේ විදිහට මේ සබ්බෝපදී පටනිස්සග්ගෙහෙකට ගියේ නැත්තම් මේ තණ්හාව ඡය කිරීමකට ගියේ නැත්තම් නේ මේ විරාගයකට නිරෝධයකට නිබ්බාණයකට අපිට යන්න බැරි වෙනවා නේ එතකොට මේ අපිට හම්බෙන දැන් අවසානය ඒකනේ මේ තමාගේ මේ ඇතුලේ නේ මේක ඇතුලේ වෙන සිද්ධාන්ත ඉතින් අන්න ඒකයි මේ භාවනා යෝගියෙක් කියන්නේ මේ තමා ගැන හරියට හොයාගන්න පුළුවන් නම් මේ බඹයක් පමණ වෙච්ච ශරීරය ගැන මේ පහළ වෙන හිත් ගැන මේ තියෙන වේදනා ගැන මේ ගැන හරියට බලාගන්න පුළුවන් නම් මිනිහෙක් එද්දි කියන්න පුළුවන් වගේ තත්ත්වයක් තියෙනවා නේ එන එකෙන් කියන්න පුළුවන් මේක එන්නේ මොන පැත්තද කියලා නේ ඉතින් අන්න ඒ වගේ තමයි මේ කෙලෙසයන් හඳුනාගන්නේ නේ එහෙම නැත්තම් අපිට මේ වැඩේ දිගින් දිගටම සිද්ධ කරන්න බෑ නේ ඊළඟට අපිට මට හිතුණ පොඩි කාරණාවක් මතක් කරන්ද මේ ධම්මානුපස්සනාව එන එහෙම නැත්තම් මේ ධම්මානුපස්සනාව වෙන චසු අජ්ජත්තික බාහිර ආයතන කියන කතාව මේකටත් එක්ක අපිට ආසන්න කාරණාවක් විදිහට අපි මේ කතා කරගෙන යන දිගුවේ එහෙම නැත්නම් අපිට මේ සංයෝජන නේ අපි කරගෙන යන භාවනාවේ අපිට ඉදිරි පියවරක් හැටියට දන්න කීප කට්ටියත් ඉන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන්ද මේ පළමුව එහෙම නැත්නම් මේ අපි ෂණික මේ තියෙන මේ සංසිධියමත් එක්ක යන ගම සිටිද්දි අපිට පුළුවන්ද මේ රූපයත් එක්ක ඇති වෙන මේ සංයෝජනයන් අපිට අල්ල ගන්න. ඒවල හට ගැනීම ඒවල පැවතීම සහ නැතිවීම මේ චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදබයම් පටිත්ත උපාජ්ජද සංයෝජනං පංච පජානාති. ඉතින් මේ අපි මේ එහෙම නැත්තම් අපි මේ සමාධියක ඉද්දි නේ එහෙම නැත්තම් අපි කියන්නේ දැන් ওই හිඩස අපි කතා කරනවානේ. එතකොට අපිට දැන් හිඩස ඉන්න කෙනෙක් එහෙම නැත්තම් හිඩස අපිට වශී කරන කෙනෙක්ගේ සාමාන්‍ය ස්වභාවය මොකද්ද? සාමාන්‍ය එළියට ආපු ස්වභාවය නේ. අන්න ඒකනේ එතකොට අපිට තියෙන වැදගත්කම. දැන් අපි කියමු හරි දැන් පරයන්කේ රහත් වුණා නේ. එළියට ආපම මොකද්ද තියෙන්න ඕනේ ලක්ෂණ ටික? අන්න ඒ වගේ. එතකොට මේ කෙනාට අපි කියමුකෝ මේ ෂණික මේ හිඩසක් අපිට තියෙනවා නම් මේ හිඩසට බාධා නේ. එතකොට දැන් හිඩස දැන් එතකොටනේ අපිට මේක දැන් හඳුනා ගන්න පුළුවන් නේ. මෙන්න සංයෝජනයක් මොකක්වත් නැතුව තිබ්බා. මෙන්න මේක හට ගන්නවා නේ. මෙන්න මේකක පැවතීම අර සමායයට අපි කිව්වේ මේක දවසක් තියෙන්නත් පුළුවන්. මේ එකම දේ දෙකක් තියෙන්නත් පුළුවන්. මාසයක් දෙකක් අවුරුද්දක් අවුරුදු 3 4ක් තියෙන්නත් පුළුවන්. එයි මේක ඇහුවට මොකද වෙන්නේ? මේක සුද්ධ වෙ ඒ කියන්නේ මේක සුද්ධ කරගන්න තරම්වත් අපිට එච්චරටවත් බෑ නේ. අපිට ලැබෙන්න විශේෂයෙන්ම අත්දැකීම්. අපිට ඒ අත්දැකීම් ලැබුණාම ඒක සුද්ධ කර ඒ කියන්නේ අපි කියමු ගුරුවරයා මතක් කරන ඕ ගාලල්ලා ඔය යන්න අරින්න කියලා. හැබැයි එහෙම බෑ. අපිට ඒක සංයෝජනයක් හැටියට අපිට දකින්න තරම් මේ හිඩස ලොකු නෑ. ඒකයි උතන තියෙන ගැටලු. මේ අපේ තියෙන මේ හිඩස එහෙම නැත්නම් මේ තියෙන සමාධිය
මේ එන්ඩෙන්ඩ මේ පරාසයත් එක්ක මේක පුළුල් වුණොත් අන්න අපිට පුළුවන් මේ 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 ආගන්තුක එන උපක්කලේශ හොඳට දකින්න. නේ මේකේ මුලමැදක දකින්න. නේ ඒ වගේම ඇසෙන් එකතු වෙන දේවල් තියෙනවා. නේ සහ කණෙන්. නේ මේ කණෙන් මොකද්ද මේකට එකතු වෙන්නේ? නේ ඔය කුඩු කුඩු ගන්න ගියාම කනට තමයි මේ මී පැණිම වක්කිරුව වගේ වෙන්නේ. නේ කුඩු කුඩු ගාපුවාම දැන් ගෙදර ගියාම මොනවා වගේ මොනවා ඔළුවට අතාරින් දැන්නේ මෝටාර් අරගෙන. නේ ඒ පුළුවන් තරම් ඒ කාලසටහනක් හදාගෙන ඒක 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 එක දිගට කරනවා නම් මේ දේවල් ඇස්සේ මම හිතනවා මේ ගොඩාක් දෙනෙක් මේ දවස් 10ක වගේ වැඩසටහනක් කරන්නේ නිකන් නෙමෙයි. අනිවාර්යෙන් ගෙදර සෑහෙන ෆයිට් එකක් දෙන පිරිසක් ඉන්නවා. පැය අඩුම පැය 4කට වඩා ගෙදර භාවනා කරනවා. නේ ලෝ වැඩ නින්දේ සිටිද්දි මේ ගොඩක් නැගිටලා භාවනා කරනවා. සන්ධ්‍යා යාමේ හෝ රාත්‍රී යාමේ. නේ ඉතින් ගෙදර රාජකාරී කරන ගමන් නේ මේ හැමෝටම බත් අම්බන ගමන් නේ එහෙම තමයි කරන්න දෙයක් නැහැ. නේ මේව කරන ගමන් මේක එතකොට තමයි මේක තියෙන්නේ මේ නිවනේ තියෙන ලස්සන තියෙන්නේ මේකේ දුක් විඳ තරමට තමයි. නේ නිකම්ම ගාලා එහෙම හම්බෙන්නේ නැහැ. නේ මේකේ දුක වැඩි වෙන තමයි මේකේ තියෙන මේ ලස්සන තියෙන්නේ මේකේ. නැත්තම් මේ දැන් දවස් 10කට එන්න දෙනවා. නේ ඊළඟ මාසෙත් එනවා. ඉතින් එහෙම වුණාම ඉතින් එහෙමත් ප්‍රශ්නයක් හරිනම් ගෙවල් වලින් නීති රීති දාන්නව යන්නේ නැහැ. නේ එතකොට කොහොමද මෙයා ඒ වගේ දැන් අපි කියමු අපිට හැමදාම ඉන්න බෑනේ. අපිට ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ කියන මනසත් එක්ක වෛර බැඳ ගන්නවා. මේ හොඳට භාවනා කරන මිනිස්සු පුංචි දෙයකට දැන් මේ එද එහෙම නැත්තම් මොකක් හරි බාධාවක් වටනවා ඊළඟ මාසෙ එන්න බැරුව යන්න. ඊට පස්සේ ඒ කඩේටින් දොස් තියලා නේද? අනම්මනක් නෑ. අපිට තියෙන්නේ කොතනද? අපිට දවසට තියෙන්නේ ඒ පැයද පැය භාගෙද ඒකේ ඒකේ කරනවා. නේ අන්න එතනට ඒ තියෙන ඒ අපි කතා කරපු ඒ නිහතමානීත්වයට ඒ බිඳුව අන්න එතන එන්න පුළුවන් නම් අන්න ඒකයි අපිව තමාව ආරක්ෂා කරගන්නවා කියන්නේ හිතාගන්න කොච්චරට ඒක පරිස්සම් කරගන්න ඕනද කියලා තමාව. නේ අන්න ඒකයි කියන්නේ. ඉතින් අපිට මෙතනදී කතා කරන්න පුළුවන් හරියම පොඩි දෙයක් මම මොකද අපිට තියෙන්නේ මේ ඇස් පාදල දෙන එක විතරයි. මේ මොකද නැත්තම් අරග මෙහෙමයි හඳ මෙහෙමයි ඉර මෙහෙමයි කියලා පෙව්වට කරන්න බෑ. ඒක තමයි අපි මේ කරන්නේ. ඉර මේ වගේ හරි ලස්සනයි මේ නමයෝ හඳ ඇති කාලෙට නේද ලස්සන වැඩ කරනවා. නේ ඊට පස්සේ කතන්දර කියනවා. නේ මේක මහන්සි වෙන්න ඇස් දෙක පාද ගන්න. දැන් අපි පාද ගන්න ඇස් දෙක පාදන්න නෙමෙයිනේ අත ගන්න තමයි අපි දන්නේ. ආ මේක පරිස්සම්පාදේ මේක අරක මේක වට්ටාණේයි මේක අනම්මන මං කියන්නේ ඒව එපා කියලා අපිත් කියනවා. නේ නමුත් සම්පූර්ණ වෙහෙස දාන්න මේ ඇස් දෙක පාදන්න. ඊට පස්සේ ඔක්කොම පේනවා. බය වෙන්න එපා. ඔය ත්‍රිපිටක ආචාර්ය නෙමෙයි ඔය මොකෙට්ටවත් අපිට කිට්ටු වෙන්නවත් බෑ. නේ අන්න ඒ වගේ අපේ මනස එක එක කාලෙට මේ වගේ ඥාන පීති පස්සද්දි ඕබාස මේ අනම්මනන් අස්සේ මේක යනවා. ඒක තමයි හැටි මේකේ. ඉතින් මේ වගේ අපිට මේ වගේ ෂණයක් ලැබිච්ච අවස්ථාවක මේ ප්‍රායෝගික බුද්ධ ශාසනයක් එහෙම පිටින්ම තියෙනවා ආයේ කිසිම අඩුවක් නැහැ. නේ? ඒ අපේ තියෙන ඒ තැනට සුසු නෝන මේකට තියෙන ක්‍රමසහවිදී මේකට කොච්චර අපි යදී ගත කරනවද? අපිට කොච්චර මේ අපිට ගමනට උදව් කරන මේ පිරිසක් ඉන්නවද කියන දේ තමයි අපිට මදි. මොකද ඒවා අපි හම්බ කරන්න එපයි. ඒවා අපි උපයන්න එපයි. නේ? හොඳ පිරිසක් වටේ ඉන්න පිරිස ඔක්කොම භාවනා කරන්න ගන්නම් කියලා. එතකොට උන්ගෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. ඇහුවත් අහන්නේ භාවනාවක් ගැන අහන්නේ. නැත්තම් මොකද වෙන්නේ? මේ ළඟ ඉන්න පිරිස මං කිව්ව එකයි. ළඟ ඉන්න පිරිස ටික රහත් කරගන්න ඕනේ අපි රහත් වෙන්න. නැත්තම් උන් අනේ මොනවා කරයිද දැන්ද? ඒක නෙවෙයි කියන්නේ. ඔය කීප දෙනෙක් ඒකයි කරන්නේ. ඉන්නේ 4-5 දෙනාට ඔක්කොම අරන් යනවා මෙහෙට. ඉතින් මෙන්න මේ විදිහට ඕම hina වෙලා ඉඳලා බොහොම ශූක්ෂමව නේ කාටවත් නොදැනෙන විදිහට මේ වැඩේ කරන් ගියොත් මේ මමයා දන්නෙත් නැහැ ඌට මොකද වෙන්නේ කියලා. අන්න එතනයි තියෙන දක්ෂතාවය.
මේ මමයා දන්නෙත් නෑ. එහෙම නැත්තම් මමයාට දැනෙනවා කියන්නේ එහා පැත්තේ කාට දැනিলা තියෙනවා සුවර් එකට. ඒකනේ මේකේ කතාව. ඒ අර ඒකේ තේරුම ඒකයි. කාටවත් තේරෙන්න තියන්න එපා. හේතුව අරගයි. මොකද මමයාට අහු වෙනවනේ. මමයාට අහු වෙලා ඉවරයි එතකොට. නේ? ඒ වගේ අපිට ඉදිරියට අපිත් මේකේ පරිණත වෙනවා. අතර මමත් අලුත් මේකට මෙහෙම නැත්තම් මේ දේශනාවලට ඉතින් අපිත් එන්න එන්න පරිණත වෙනවා. ඉතින් ඔබත් එන්න එන්න පරිණත වෙනවා. එතකොට අපිට ගමනක් තියෙනවා. නේ? ඉතින් අන්න ඒ නිසා අපි මේ උඩුගම මේ ආරණ්‍යයට නැත්තම් ආපු වෙලාවේ විශේෂයෙන්ම මේ අලුත් පිරිසට නේ නැත්තම් පරණ කට්ටේ දැන් ඉතින් චාරිත්‍රාක් විදිහට හැමදාම එනවා ඉතින් නේ. ඉතින් ඒ වගේ මේ අලුතෙන් ආව පිරිස සහ ගිය වැඩසටහනේ ආපු පිරිස මම හිතනවා මේ භාවනා සැසිවාරේ අපේ 15 වෙනි භාවනා වැඩසටහනේ යම් හෝ දෙයක් ගන්න ඇති. හැබැයි මහා ගොඩක් ගත්ත කියලා නම් හිතන්න එපා. නේ? ඒ ගෙනාවු දේවල් ඔක්කොම තියලා මෙන් ගත්ත දේවලුත් තියලා යන්න මට තියලා යන්න කොහෙන් හරි අයියන් තියලා අරන් නම් යන්න එපා මෙතන යද්දි. නේ? අරන් යන්න දෙන්නේ නැහැ. මේ තියලා යන්න ඔක්කොම දේවල් ආපු මිනිස්සයා තවත් පොඩ නිදහස් වෙලා යන්න. නේ? අඩමුතරමේ ගෙදරට යනකම් හරි. නැත්නම් කොහරි හැප්පිලා නේද හැප්පෙනවනේ අනම් මනක් සීකරගෙන යද්දි. නේ? ඉතින් අන්න ඒ නිසා අපිට ජීවිතයකට මහා ලොකු දෙයක් නෙමෙයි නේද මොන හරි දෙයක් අපිට මේකෙන් ලැබෙවි නැත්නම් වර්තමානයේ අපිට යම් දෙයක් තියෙනවා නේ මේක ලොකුත් නෑ පොඩිත් නෑ නේ අන්න ඒ නිසා මේක මේ අපි ඉගෙන ගන්න ඕනේ ඊළඟ පියවර මේක කොහොමද මේ මමයට නොදැනි මේ ගමන වේගවත්ව යන්නේ කියන එක නේ ඒක තමයි අපේ කලාව මේක තේරන කෙනෙක් මේක අල්ලගන්නේ ඉතින් අන්න ඒ නිසා අපි මේ දේශනා වලිය අපි මෙතනින් හමාර කරන්න යදෙනවා. ඉතින් අපිට ඕනනම් විනාඩි කිහිපයක් අපිට දෙන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් අහන්න මේ ධර්ම දේශනාවේ නාමයෙන්.